අයිබුවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි. පසුගිය රැස්වීම වර්ජනය කළ සජිත් ඇතුළු කණ්ඩායමත් සිරිකොතට. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් එක්සත් ජාතික පක්ෂ නව සන්ධානයට නමක් සහ ලකුණක්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ඇමති විමල් කියයි. වෙන්ව සටන් කරමු, එකට ආණ්ඩු කරමු, රජය නිදහස් පක්ෂයට කියයි. අගමැති ඉන්දියාවේ ආගමික සිද්ධස්ථාන රැසක් වැඳ පුදාගනි. කොරෝනා තවත් දරුණු වෙයි. පැය 24ක් තුළ මරණ 97ක්. ලොව පුරා මියගිය ගණන 900 ඉක්මවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් චීනයට. දැන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරු 3:30ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පසුගිය වර මෙම රැස්වීම වර්ජනය කළ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ද අද රැස්වීමට සහභාගී වී සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වර 3:30ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 16 දෙනෙකුගින් යුත් පිරිසක් නව වසරේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කළ අතර එම රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නවසන්ධානයේ නායකයා ලෙසත් ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙසත් නම් කරනු ලැබුවා. ඒ අනුව එම තීරණ තහවුරු කර ගැනීම වෙනුවෙන් සහ නවසන්ධානයේ මහලේකම් ධුරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම මෙන්ම නවසන්ධානයේ ගැටලු විසඳා ගැනීම සඳහායි අද දින කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණේ. ඔව්, දැන්ටම සියලු ප්‍රශ්න විසඳිලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අද පුළුල් සන්ධානයක යන වැඩසටහනේ සම්පූර්ණ අද දිනේ සියලු දේවල් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද මොකද්ද ඇත්තටම මේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙ වෙන්නේ? අද මොකුත් වෙන්නේ නැහැ. අපේ සන්ධානයේ හදලා අනුමැතිය අරගෙන සීල් ගහලා ඔක්කොම ඉවරයි. අරුත් මහලේකම්වරයෙකුත් පත් කරලා සීල් එක ගහලා ඉවරයි. අද ආවේ ඒ සීල් ගහපු කොලේ අරන් යන්න. එච්චරයි. නම මොකද්ද නම සන්ධානේ? නමයි ඒකේ ගමයි ඕකේ ඇඩ්‍රස් එකයි ඊට පස්සේ ඕකේ ලාන් සලකුණේම ඒවා අපි දැන් හිතලා හදලා ගන්නවා. නමුත් වැඩේ හරි. මන්ටුම ඇයි මේ පොන්සේක මහත්තයා කෘත්‍යාධිකාරී මණ්ඩලෙ කැඳවල නැත්තේ? ඒ කැඳවීම ටික කරනවා. ඒ ප්‍රශ්නෙත් අපි කතා කරා ගිය සතියේ. නම් කීපයක් ගිය රැස්වීමට කැඳවන්න බැරි වුණා. නායකතුමා අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පොරොන්දු වුණා මේ ප්‍රශ්නේ විසඳලා කැඳවනවා කියලා. අපි මම ඒ සාකච්ඡාව විතර එතුමා කිව්වා. අපි සාකච්ඡා කරලා සරත් ෆොන්සේක මහත්තයාගේ අජිත් පෙරේරා මහත්තයාගේ කැඳවීම නැවත කරන්න. මහලේකම් ධූරය සම්බන්ධයෙන් නායකතුමාට ඒ තේරීම සජිත් මහත්තයාට දීලා තියෙන එක අපි පැහැදිලිව කතා කරගත්තා. එක එක තේරීම් නෑ. රංජිත් මද්දුම් මණ්ඩාර මහත්තයාගේ පත්ති මේක ගැන අපව කතා කරන්න දෙයක් නෑ. ඒක ඉවරයි. දැන් පොහොට්ටු එකක් දෙකින කොකා තමයිලු හොඳම ලාංඡනේ. කොකා පෙන්නලා තියෙන කවුද කියලා කියන්නේ? ඔවුන්ට අලුතෙන් දාන්න ඕනේ ලාංඡනේ කියන්න ලැජ්ජයි මෙතන. හරි, ඔවුන් කියපු දේවල් නෙවෙයි කියන්නේ. ඒක පස්සේ දවසක කියන්න. පොහොට්ටුව නම් ඉල්ලන් කාලා තියෙන්නේ. මෙහෙ මේ රට බාරගත්තේ රට හදනවා කියලා. රටත් නෑ, දැන් බඩත් නෑ. ඒ නිසා පොහොට්ටුවට ඉල්ලන්න අලුත් සලකුණක් හොයන්න වෙනවා ළඟ. මේ ලෝකේ සලකුණ හොයන්න බෑ. මොකද තනතුර රැකේද? තනතුර රැකේද නැති වේද? තනතුර ලබා දීමේ බලයේ තිබෙ යෝජනා කිරීමේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපි එක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දෙනවා. වෙන කෙනෙක් නම් කරනවා කියලා කියනවාද? නවින් හෝ රවි නම් කිරීමේ බලය පවර්ලා තිබෙ සජිත් ප්‍රේමදාස මැතිතුමාට එතුමා එක නම් කරා. ඔබතුමාගේ තනතුර අහුන්නොත් මොකද කරන්නේ? එහෙම වෙන්නේ නැහැ, බය වෙන්න එපා. සඳහන් නම් මොකද මන්ත්‍රීතුමා? ඉදිරියේ දැනුම් දෙනවා. අදවත කියලා කියනවා. ඉදිරියේ දැනුම් දෙනවා. නායකතුමා අයිය ඔබතුමාට ඔච්චර අකමැති? කිසිම අකමැත්තක් නැහැ. එතුමාට අවදි කමකුත් දුන්නා. ඒ මේ මොකද? මන්ත්‍රීතුමා කිනාරිය සර්. රවි මන්ත්‍රීතුමා. නායකතුමා
මුකුත්වෙන්නේ සාමාන්‍ය විදිහට රැස්වීම දෙනවා. ප්‍රශ්න විසඳලා හුඟක් කල්ද. අද සේරම ප්‍රශ්න ඉවරයි කියලා විශ්වාස කරනවා. ප්‍රශ්න මොකුත් නැහැ, තීරුම දින ගැටලු නිරාකරණය වෙලා අද සිට අපි ඒ පුරුල් සන්ධානයේ මහලේකම්තුමා ඇතුළු සියලු දෙනාත් එක්ක අපේ සියලු දෙනාගේම එකමුතුවෙන් ඉදිරි මැතිවරණයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අපි ඉතින් නිතර සාකච්ඡා කරනවා, නිතර රැස් වෙනවා, නිතර සාකච්ඡා කරනවා. රංජිත් මදුබණ්ඩාර මැතිතුමානේ අකමැති අනිත් පාර්ශවෙ. කවුද දකමැති නැහැ? මාරු කරන්නේ නැහැ. කවුරු කිව්වද දකමැති කියලා? ඔව් කියලා තියෙනවා මදුබණ්ඩාර නායකතුමා. නෑ, මේ පුරුල් සන්ධානයේ මහලේකම්වරයා නම් කිරීමේ බලය තියෙන්නේ පුරුල් සන්ධානයේ නායකයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමාට. එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුවත් කිරීම තමයි කරන්න ඕන. අද ඒ දැනුවත් කිරීම කරනවා. පාර බ්ලොක් කළානේ. හරි 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 හරි. එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විටත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙනවා. මේ පිළිබඳ වැඩිතර තොරතුරු බලාපොරොත්තු වන්න. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්තානයේ සියලු බලතල සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට දැනටමත් තීරණය කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. එහෙම එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් ඒ වගේම අපේ විපක්ෂ නායකතුමත් මේ සියලුම දෙනා අද එකඟතාවයකින් අවිල්ල තියෙනවා. මේ පුළුල් සන්ධානය තාමත් සාර්ථකව මේ පුළුල් සන්ධානය තුළ එක්සත් ජාතික පක්ෂය තමයි ප්‍රධාන පක්ෂය, ඒ වගේම අනිකුත් පක්ෂ ගණනාවක්. ඒ සියල්ලත් එක්ක අපි ඉතාමත් කඩිනමින් ඉස්සරහට එන පාර්ලිමේන්තු මැතිවරණයට ඒ මැතිවරණය 113කට එහා ගිය ජයග්‍රහයි මැතිවරණයක් බවට පත් කරන්න මේ පුළුල් සන්ධානයෙන් කටයුතු කරන්න මේ වෙනකොටත් අපි සාකච්ඡා කළා. ඒ කටයුතු සියල්ලම අවසන් කළා තියෙනවා. මම පැහැදිලිවම කියන්න ඕනි, මේක ඉතාම සාර්ථකව ඉස්සරහට යන පුළුල් සන්ධානයක්. ඒකත්වයේ හැරෙනකොට අනිත් සියලු දේවල් සජිත් ප්‍රේමදාස මහත්තයාදල පාලනය කරන්නේ. ඔව්, පැහැදිලිවම මේ වෙනකොට අපිත් එක්ක දැනට ඉන්න එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයන්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කියන්නේ ඉහළම ස්ථානයේ, එතනත් තීන්දුව කළා තියෙනවා. මේ ඊළඟ අපි සකස් කරගෙන ඉදිරියට මහමැතිතුමා ඉදිරිපත් කරන පුළුල් සන්ධානයේ සියලුම බලතල නායකත්වයේ එක්ක සියලුම දේවල් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් එක්ක තමයි ක්‍රියාත්මක කරන්නේ. කොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ චරිතය මොකද්ද උතර? නෑ, එතුමා ඉතින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට එතුමාගේ වැඩපිළිවෙළ එතුමා ක්‍රියාත්මක කරනවා. ඉතින් එතුමාගේ සහයෝගය, එතුමාගේ ආශිර්වාදය ලැබෙනවා මේ වැඩපිළිවෙළට. ආශිර්වාදය ලැබෙනවා කියලා ස්ථිරයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය මේ වන විට ඉතා උග්‍රතට පත් වැති බව රාජ්‍ය මාධ්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය මාධ්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මහා අර්බුදයක් නිර්මාණය වෙලා ඒ අර්බුදය දැන් ඔඩු දුහලා චූලෝදර මහෝදර සටනකට බවට පරිවර්තනය වෙලා තියෙනවා. අපිට පේනවා රනිල් වික්‍රමසිංහ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස පාර්ශවය මේ වන විට ඉතාමත්ම භයානක සටනකට එකතු වෙලා තියෙනවා. ඒතර මේ නව සන්ධානයේට දැන් මේ වන විට ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තියෙනවා. දැන් මේ සන්ධානයේ නම ලකුණ එනකන් රටේ ජනතාව බලන් ඉන්නවා. අපිට වැඩිය බලන් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයයි. මේ ඉන්න සමාජිකයා මොකද්ද අපේ ලකුණ කියලා. මේ අයට ලකුණකුත් නමකුත් හොයාගන්න බැරි නිසා මම කල්පනා කරා එතුමන්ලට අපි ආණ්ඩුව හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපෙන් යෝජනාවක් දෙන්න. දැන් අලියත් එපා වෙලා තිනවා, දැන් හංසයත් එපා වෙලා තිනවා, දැන් අපි යෝජනා කරනවා හොඳම ලකුණ කොකා. මුලින්ම යහපාලන ආණ්ඩුව රටටම කොකා පෙන්නු. මුළු රටම අමාරුවේ දාවු පක්ෂයක් මේ. UNP කේ අමාරුවේ දාන්න නම් හොඳම ලකුණ තමයි කොකා. එතකොට UNP ගන්න කොකා පෙන්න ඉන්න පුළුවන්. ඒකට හොඳ නමක් තිනවා. එක්සත් ජාතික රට විනාශ කළ සන්ධානයේ හැටියට මේ නම පුළුවන් ඉදිරියට ගන්න. මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද එක්සත් ජාතික පක්ෂ නව සන්ධානය පිළිබඳව අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ කලබල වෙලා. අපි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ කරුණාකුල්ල හදන සන්ධානයක් ඉක්මනට හදාගෙන පාර්ලිමේන්තු මැතිවරණයට එන්න. මොකද ඔබතුමාලගේ සන්ධානය හදරකම් මේ රටේ ජනතාවට ඉන්න බෑ. අද මේ රටේ රාජ්‍යාන්තරණය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව කරන්න බෑ කියන එක අද ඔප්පු වෙලා තියෙනවා. එහෙමනම් මේ රටට ආදරේ නම් සජිත් ප්‍රේමදාස මහත්තයා කරන්න ඕනේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕනේ. ඒක එතුමන්ලාගේ පෞද්ගලික කාරණයක්. පෞද්ගලිකව පක්ෂ සන්ධානය හදනකම් මේ රටේ ජනතාවට බලාගෙන ඉන්න බෑ. අපි කියන්නේ
පිල්ලිමක් කරන්න ඔබතුමා කැමති විදිහකට එක්කෝ සම්දානව එක්කෝ තනියම එක්කෝ ජාත්‍යන්තරයේ ඕවණ කෙනෙක් එක්ක එකතු වෙලා කරුණාකර කඩිනමින් මැතිවරණයකට එන්න. ලොව අති උත්කර්ෂවත් සිනමා සම්මානවල 90 වන ඔස්කා සම්මානවල ඇමරිකාවේ ඩෝල්බි තියටර් හිදී අද පැවැතුණා. එහිදී ලොව විශිෂ්ටතම සිනමා සිත්තමට හිමි සම්මානය දකුණු කොරියානු චිත්‍රපටයක් වන පැරසයිට් දිනාගත්තා. විශේෂත්වය වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නොවන චිත්‍රපටයක් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය මෙවර දිනා ගැනීමයි. ජාත්‍යන්තර සිනමාවේ මෞලි මංගල්‍ය ලෙස සැලකෙන අභිමානවත් ඔස්කා සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ පිහිටි ඩොල්බි රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වුණා. මෙවර 92 වරට පැවැත්වු ඔස්කා සම්මාන උළෙල හොලිවුඩේ තරුවලින් වර්ණවත්ව පැවතියේ මේ ආකාරයටයි. මෙවර ඔස්කා සම්මාන උළෙලේදී නිර්දේශිත නාම පහක් අතුරින් හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට ජෝකර් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වූ ජැක්වින් ෆීනික්ස් සමත් වුණා. එමෙන්ම මෙවර හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ ජූඩි චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වූ රේනි සෙල්වෙගයි. මෙන්න දැන් ලැබුණු පුවතක්. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේ අදහස් දක්වමින් සුජීව සෙනසිංහ මහතා ප්‍රකාශ කළේ සන්තානයේ මාලිකම් ලෙස රංජිත් මතුම බණ්ඩාර මහතා ඒකමතිකව තෝරාපත් කරගත් බවයි. මෙන්න එම පුවත නැවතත්. මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීම අවසන් වී තිබෙනවා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේ අදහස් දක්වමින් සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ සන්තානයේ මාලිකම් ලෙස රංජිත් මතුම බණ්ඩාර මහතා ඒකමතිකව පත් කළගත් බවයි. රැකියාව වෙළඳපොළට ගැළපෙන අයුරින් විශ්වවිද්‍යාල විෂය නිර්දේශය සංශෝධනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරපරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරුන් අතර සාකච්ඡාවේදී. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරුන් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. දේශීය හා විදේශීය රැකියා වෙළඳපොළට ගැළපෙන අයුරින් විශ්වවිද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයකට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා හිදී උපදෙස් ලබා දී තිබෙන්නේ. පාසල සිට උපාධි දක්වා සෑම දරුවෙකුටම නායකත්වයේ පිළිබඳ පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබා දීම වැදගත් වන බවත් ඒ සඳහා විශ්වවිද්‍යාල පාඨමාලා රැකියා වෙළඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතු බවත් මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කුලපතිවරුන් උපකුලපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනේ ඉන්දියාවේ සිද්ධස්ථාන කිහිපයක් වෙත පුදාගත්තා. ඉන්දිය රාජ්‍ය සංචාරයේ නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින බුද්ධගයාව මහාබෝධි විහාරය සහ තිරුපති ඇතුළු ආගමික සිද්ධස්ථාන රැසක් වැඳ පුදා ගැනීමට කටයුතු කළා. සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරයා වරණාසි සහ සාරනාත් ප්‍රදේශවල සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටද කටයුතු කළා. ඉන්දිය රාජ්‍ය සංචාරය අතරතුර වරණාසි නගරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය ජනතාව පූජනීයත්වයෙන් සලකන ගංගා නදිය නැරඹීමටද අද එක් වුණා. ඉන්දියාවේ ජනගහනයෙන් 40%ක් පමණ ගංගා නදිය අසබඩ වාසය කරනවා. ගංගා නදිය පිරිසිදු කිරීම සඳහා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ආරම්භ කර ඇති නමාමි ගංගේ නම් සංස්කරණ වැඩසටහන මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා.
හෙට දිනේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා රාජ්‍ය සංචාරය අවසන් කර යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඊට ප්‍රථමයෙන් තවත් ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. පසුගිය රජයේ සමයේ නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශය යටතේ සිදු වූ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ එළවෙන චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විපක්ෂ නායක කාර්යාලය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල දේශපාලන වේදිකාව තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළද වැඩි අවධානයක් යොමුවේ නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශය යටතේ නිවාස ඉදිකිරීමේදී විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බවත් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන වලට අදාළව නිවාස ඉදිවී නොමැති බවයි. ගරු කතානායකතුමනි, මං හිතන්නේ පෞගිය අවුරුදු 4000 ඇතුළතම හැදිච්ච නිවාස ප්‍රමාණය අපේ ගරු වගමැතුවා සඳහන් කරපු ආකාරයේ 9500කට වගේ ආසන්න ප්‍රමාණයක්. ඔය පෞගිය වකවානුවේ හදපු නිවාස නිම වෙලා තියෙන්නේ 9000 ගානයි, 65000 ගානකටම ණය දීලා තියෙනවා. මේ සියලු ඉඩ අත්පත් කර ගැනීම ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව හිතු හදිස්සියේ තමයි මේවා කරලා තියෙන්නේ. ඒක උදාගම්මාන විවුර්ත කරන වැඩපිළිවෙලත් එක්ක විප්‍රචාරණයේ සඳහා වියදම් කරපු මුදල් ප්‍රමාණය කොපමණද අපිට ලැබිලා තියෙන තොරතුරු වල අනුව බිලියන ඉක්මවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයට අනුව ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩු සමයේ නිවාස ඉදිකිරීම අමාත්‍යාංශය යටතේ සිදු වූ සංවර්ධනමය ක්‍රියාවලිය පිළිබඳව කරුණු විකෘති කරමින් සිදු කරන ලද ප්‍රකාශයන් ඇතැම් මාධ්‍ය විසින් සමාජගත කර ඇති බවයි. 2015 වසරේ සිට 2019 වසර දක්වා නිවාස ප්‍රතිලාභෙන් 387,520කට ප්‍රතිලාභ ලබා දී නිවාස සංවර්ධන වැඩකටයුතු වලට දායක වී ඇති බව විපක්ෂ නායක කාර්යාලය පෙන්වා දෙනවා. දිවෙනපුර ඉදිකිරීම ආරම්භ කළ ගම්මාන සංඛ්‍යාව 2562ක් බවත් ඊට අයත් වූ ප්‍රතිලාභින් සංඛ්‍යාව 64,619ක් පමණ වන බවත් නිවේදනයේ සඳහන්. නිවාස වැඩසටහන් රසක් යටතේ ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ බවද විපක්ෂ නායක කාර්යාලය පවසනවා. නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් මීට පෙර පැවතියේ කළු චිත්‍රයක් බවත් මහින්ද චින්තන පොරොන්දු ප්‍රකාරව නිවාස ඉදිකිරීම කළා නම් රටේ කිසිවෙකුටත් හිසට සෙවණක් නැතිව සිටින්නට නොහැකි වනු ඇති බවත් නිවේදනයේ දැක්වෙනවා. වත්මන් ආණ්ඩුව විසින් ජනාධිපතිවරණ සමයේ නිවාසලාභීන්ගේ ණය මුදල් කපා හරින බව ප්‍රකාශ කළත් ඒ ඉටු කරන්නේ කවදාදැයි විමසිල්ලෙන් සිටින බවත් විපක්ෂ නායක කාර්යාලය පවසනවා. රටේ නිවසක් නැති ජනතාවට නිවසක් ලබා දීම පක්ෂ භේදයක් නොසලකා ඉටු කළ යුතු අත්‍යවශ්‍යම කටයුත්තක් වන අතර මෑත ඉතිහාසය තුළ අප විසින් දියත් කළ සාර්ථක නිවාස වැඩසටහනට ඊර්ෂ්‍යා කර පහර දීම වෙනුවට කළ යුත්තේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම බවත් අවධාරණය කර සිටින බවයි විපක්ෂ නායක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 21ට පෙර මහමැතිවරණයේ පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය කළ යෝජනාව පිළිබඳ ඉදිරි පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාර්තු 3 වෙනිදාෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් විශ්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් ඉන්න නවක මන්ත්‍රීවරුන්ට ඒ විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. මාර්තු 3 වෙනිදාෙන් පස්සේ රටේ ජනාධිපතිවරයාට බලය ලැබෙනවා කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා. එතකොට දැන් විශ්‍රාම වැටුපත් නොලැබෙනවා නම් මාර්තු 3 වෙනිදාෙන් පසුව විසුරුවා හැරීමේදී ඊට කලින් ඉතින් කොහොමත් විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ නේ කියලා ඊට කලින් විසුරුවා හැරීම හොඳද නරකද කියලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා දැන් මාර්තු 3 වෙනිදාෙන් පස්සේ විසුරුවා හැරියොත් අප්‍රේල් මාසේ 26 වගේ දවසක තමයි ඡන්දේ. ඊට පෙර අප්‍රේල් 21 වෙනවා. සහරාන්ගේ අවතාර පේන්න පටන් ගන්න. ඒක තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට අගතිගාමි ලෙස බලපායි කියලා ඒගොල්ලෝ තැක කරනවා. ඒ අනුව ඒගොල්ලෝ අතර මතයක් තිබෙනවා ඊට කලින් සුව කැමැත්තෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලක් කරලා අප්‍රේල් 21ට පෙර මැතිවරණය තියන්න, විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දට පෙර මැතිවරණය තියන්න අපි උදව් කළ යුතුයි කියන මතයක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ ඇති වෙලා තියෙනවා. මේ මතයට කැමැති අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා. හැබැයි මේ මතය නොනිල ක්‍රමවේද හරහා ආණ්ඩුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉදිරි පක්ෂ නායක රැස්වීමකදී අපි 얘 ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ගත යුතු තීරණයක්. විපක්ෂ නායකතුමා කෝ එතුමා එක්ක සාකච්ඡා කළා තමයි අනිවාර්යයෙන්ම ඡන්දෙකට යන්න ඕන. මේ තැන් තැන් වල සාකච්ඡා කරලා තේරුමක් නැහැ. එතුමා ළඟට ඇවිල්ලා සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. ජාත්‍යන්තරය හමුවේ රටේ කීර්තිනාමය විනාශ කිරීමට වත්මන් නායකයින් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී.
අපි 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා රටේ ජනතාව තීන්දුව අරගනකොට අපි ජනතාවට කිව්වා මෙන්න මේකේ තත්ත්වය මෙහෙමයි නැවත මේ රට ඒ කුණුගොඩට දාන්න එපා කියලා. කිව්වට ඇහුවේ නැහැ. නොවැම්බර් 17 තීන්දුව ගත්තා. අද රට ඉන්දියාවට ගිහිල්ලා හැල්ලු කරලා එන්න තරම් අපේ අගමැතිවරයා දක්ෂ වුණා. එතන ගිහිල්ලා ඉල්ලුවේ මොකද්ද? අපේ ණය ගෙවා ගන්න අපිට සහන දෙන්න. ණය අවුරුදු 3ක් අය කරන්න නැතු වෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන ආණ්ඩුව මේ රට අවුරුදු 4.5 පහ සිදු කරා. කිසිම වසරක ණය මුදල ගෙවා ගන්න බැරුව ওই විදිහේ රටවල් වලට ගිහිල්ලා පින්සින්දු වෙන්න රට බාල්දු කරන්න කටයුතු කරන්නේ. දේශප්‍රේමීන් රට ගැන ගහන මිනිසු, මහපොළොව ඉඹගෙන බදාගෙන වඳින මිනිසු, පපුවට ගහ ගන්න උදවිය අද ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා රටේ කීර්ති නාමය නැති කරන්නට කටයුතු කරා. ණය මුදල ගෙවන එක අතර කරලා දෙන්න කියලා. කවුද මේ ණය ගත්තේ? 108 අධික පොලියට ණය ගැනීම සිදු කරේ මහින්ද රාජපක්ෂ සමයේ. එනං ඒ නරක තැනට අපේ රට තල්ලු කරලා දාලා ඉවරලා ලෝකෙ ඉදිරියට ගිහිල්ලා නැවතත් රට හැල්ලු කිරීමට කටයුතු කරනවා දේශප්‍රේමී වීරයෝ. ඒකයි අපට තියෙන කනගාටුව. එක්සත් ජාතික පක්ෂය වත්මන් රජය සමග එක්ව වැඩ කිරීමට කැමැත්තෙන් පසුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන දිහා බැලුවොත් අපි දැකෙමින් ඉන්නේ එක්සත් ජාතික පක්ෂය තනි වචනයෙන් කිව්වොත් එහෙම ඔවුන්ගේ ඓතිහාසික කාර්යභාරය අවසන් කරගනිමින් ඉන්නේ. මෙල එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ගත්තොත් ඉතාම දුර්වලයි. අනිත් පැත්තෙන් ගත්තොත් ඒකේ අභ්‍යන්තර අර්බුදයක් තියෙන විශ්දෙන්නේ නැති නායකත්වයට. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වය අත්හරින්නෙත් නැහැ. අනිත් කට්ටිය නායකත්වය සඳහා කරන සටන අත්හරින්නෙත් නැහැ. ඒසත් දිගට සටනක් තියෙනවා. ඒක විසිනුත් එක්සත් ජාතික පක්ෂය අර්බුද ඉලක්ක කරනවා. ප්‍රධාන කාරණේ එක නෙවෙයි. අද එක්සත් ජාතික පක්ෂය මෙරටේ කරපු නව ලිබරල්වාදී වැඩපිළිවෙළම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ආණ්ඩුව කරගෙන යන්නේ. ඒ නිසා එකම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගන්න, එකම ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගන්න පක්ෂ දෙකක් උණු වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පෙන්නුමක් ඉන්නේ සමාන්තරව ගෝඨාභයත් එක්ක වැඩ කරන සූදානමක් පෙන්නුමක් ඉන්න නිසා අපි හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට මේ ආණ්ඩුව විකල්ප වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක දුබල වෙමින් යන්නේ. අපි හිතන ඉදිරියේදී මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව විකල්ප දේශපාලන ධාරාවර්ධනය වෙන්න ඕන. ඒක වර්ධනය කිරීමේදී ඒ සඳහා හොඳම හැකියාව තියෙන්නේ ජාතික ජනබලවේගයට කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි මහමැති ප්‍රණය සඳහා තනිව තරඟ කර පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සඳහනගත වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා පවසනවා. කෑකළ මහරොහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කෑකළ මහරෝහලේ මානසික රෝගී පිරිමි වට්ටුව විවෘත කිරීම සහ විදුලි සෝපානයේ විවෘත කිරීම රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත් සහ තාරක බාලසූරියන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීට අමතරව වැඩ අතරමඟ නතර කර ඇති හදිසි ප්‍රතිකාර ඒකකයේ ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමටද රාජ්‍ය අමාත්‍යවරුන් පැමිණියා. පසුගිය ආණ්ඩුවේ චෝදනා තියෙනවා ජනාධිපතිතුමා වගේම අග්‍රමාත්‍යවරයා. එදා පාස්කු ප්‍රහාරයේ ඉඳලා මහා බැංකුව මංකොල්ල කෑමදුලා ඒ සියල්ල. ඉතින් එවැනි ආකාරයේ චෝදනා තියෙන කෙනෙක් සමග අපි කොහොමද එක වේදිකාවකට වෙලා අපි ඡන්දය ඉල්ලන්නේ? ඒක නිසා අපි කියනවා එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පසුගිය ජනාධිපතිවරණයේදී එතුමා ස්වාධීනව කටයුතු කරා. එතුමාගේ කණ්ඩායම අපත් සමග ඡන්දය ඉල්ලුවා. ඒ වගේම ඉදිරි මැතිවරණයේදී විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම තරඟ කරලි වෙලා ඇවිල්ලා අපත් සමග සන්ධානගත වෙලා අපේ ඉදිරි ආණ්ඩුවේ ශක්තිමත් කරන්න කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි ඒ සියලු දෙනාට ආරාධනා කරනවා. දැන් අපිට නම් පේන්නේ ඇත්ත වශයෙන්ම අපෝ මේ ජනතාව රවට්ටන්න තමයි මේ කට්ටිය හදන්නේ. මොකද මැතිවරණයක් යනකොට මහින්ද මහත්තයාගේ පින්තූරය ගහනවා. ඊන් පස්සේ මැතිවරණයෙන් පස්සේ මේ කට්ටිය ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්කා වෙනවා. ඉතින් මට නම් ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මහින්ද මහත්තයාගේ පින්තූරය ගහලා මැතිවරණයට ඉදිරිපත් වෙයිද කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ කොන්ද කෙලින් කට්ටිය වැඩ කරන්න ඕනේ. මේ කට්ටියගේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ පින්තූරය ගහලා යන්න ඕක මැතිවරණයකට. ඉතින් ඒ කට්ටිය දන්නවා දිනන්න බෑ කියලා. ඉතින් ඒ හින්දා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පින්තූරය ගහන්නේ. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින මේ පෝස්ටර් ගහන්නේ නැතුව, එහෙම නැත්නම් කටවු ගහන්නේ නැතුව මේ මැතිවරණ ව්‍යාපාරේ අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ එතුමාගේ මැතිවරණ ව්‍යාපාරේ කරා වගේ ඒ අලුත් දේශපාලන සංස්කෘතියක් හදලා ඒ දේශපාලන සංස්කෘතියත් එක්ක මේ මැතිවරණ දේශපාලනය කරන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට රාජ්‍ය ආරක්ෂාව ඇති කරමින් විනයක් සහිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහියංගන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්.
දැනට තියෙන දේශපාලන වාතාවරණය අනුව හුඟක් අය කියනවා පොහොට්ටුවෙන් එනවද අතෙන් එනවද පුටුවෙන් එනවද මේ මොනාවත් අපිට අදාළ වෙන්නේ නැහැ. අපි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා පොදු ජන පෙරමුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් එක්ක සන්ධානගත වෙලා ඡන්දය ඉල්ලන්න. ලකුණ ප්‍රශ්නයක් නැහැ. ඕන ලකුණක් වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය සන්ධානගත වෙලා සියලු එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේග ඒකරාශී කරගෙන මැතිවරණයට ඉදිරිපත් වීම තමයි ජනතා අවශ්‍යතාවය. ඒ නිසා කවුරුත් කලබල විය යුතු නැහැ. ඉහළ දේශපාලන නායකත්වයන් තුලින් තමුන්නාසෙලාට ගමේ ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට දේශපාලනය කරන්න පුළුවන් වෙන ආකාරයට ඒ පසුබිම අපි තමුන්නාසෙලාට හදලා දෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශිෂ්ට ජනනායකයෙකු ලෙස මේ රටේ රාජ්‍ය ආරක්ෂාව ඇති කරලා දෙමින් මේ රට විනයගරුක රටක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම දැනටමත් නිර්මාණය කරා අවසානයි. ලංකා ඉතිහාසයේ වැඩිම විවේචන එල්ල වූයේ වත්මන් ආණ්ඩුවට බව ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා. මේ තියෙන දුෂ්ට දේශපාලනේ, මේ රට අර්බුදයට යවන දේශපාලනේ, මේ රටේ ජනතාව අමාරුවේ දමන දේශපාලනේ හමාර කරලා මේ රට ගොඩ ගන්න පුළුවන් ජනතාවාදී පාලනයකට පාරක් නිර්මාණය කර ගැනීමේ වගකීම මේ රටේ ජනතාවට තියෙනවා. රනිල්ලා දැන් සැබෑ ලෙසම මේ දේශපාලනෙන් අතුගා දමන්න පරාජය කරන්න මේ රටේ ජනතාව එක කඳවුරකට ආයුතුව තිබෙනවා. රනිල්ලා විතරක් නෙවෙයි, මේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයත් මේ රටෙන් අපි හිතනවා හමාර කළ යුතුව තිබෙනවා කියලා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා, මහින්ද රාජපක්ෂ මහත්තයලා පෞගේ යහපාලන ආණ්ඩුව තියෙන වෙලාව ලොකු විවේචනයක් කරලා කිව්වා මේ රට ගොඩනගන්න යාලට පුළුවන් කිව්වා. චණ්ඩි වගේ උත්තර දුන්නට දැන් නොණ්ඩිග ගහ යන ආණ්ඩුවක් බවට පත් වෙලා තිනවා. දවස් 86ක් ආණ්ඩුවට ගිවෙනකොට ඒ ආණ්ඩුවක් මුලින්ම ආවට පස්සේ නිකන් මදු සමේ වගේ. ඒ කාලේ බොහොම හොඳයි, සහන ලැබෙනවා, සතුටින් ඉන්නවා, ජොලියෙන් ඉන්නවා, එහෙම තත්යක් තියෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනතා විවේචන වර්ධනය වෙන්න එල්ල වෙන්න අවුරුද්දක් හමාරක් කාලයක් ගත වෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ ඉතා සුළු කාලයක් තුළ වැඩිම විවේචන තොගයක් එල්ල වෙන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. පසුගිය රජයේ සමයේ සිදු වූ බව කියන නිල වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. දැන් ඇමතිවරු කිව්වම හැම කෙනාටම මේක එල්ල වෙනවා. එන පැහැදිලි වාර්තාවක් පාර්ලිමේන්තුවට නංගන් සහිතව ඉදිරිපත් කරන්න කියලා අපි කියනවා. ඒ වගේම 2015ට පෙර ලබාගත් වාහන සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ පැහැදිලි වාර්තාවක් දෙන්න. මහින්ද රාජපක්ෂ රජයේ පරාජය පත් කරපු වෙලාවේ අපි දැක්ක හැම තැනකම ජනාධිපති කාර්යාලයේ වාහන 10000 ගන්න ඉතාමත් වැරදි විදිහට පාවිච්චි කළා. ඒ වගේ අසෝභන තත්වයක් ප්‍රදර්ශනය කරපු උදවිය අද මෙවැනි කතා ඉදිරිපත් කරමින් අද රටේ ජනතාව මුලා කරන්න හදනවා. ඔබ දකින්නේ කතරම් සරල විදියට UMP ආණ්ඩුව හදලා තියෙන්නේ. හරි සරලයි. ජනතාවට පරිතත කරගන්නේ කියපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කෝටි 20යි 10යි කෝටි 16යි ඇමතිවරුන්ට ගෙනාපු වාහන. පොළවේ මති වුණා කිව්වේ. ගියේ අන්තිමට බෙන්ස් එකේ. තනිකර රටේ ජනතාව නොමග යවුවා. ජනතාවට පණිවිඩ වෙනවා ප්‍රතිදද කරගන්නේ ආර්ථික අමාරුයි කියලා. හැබැයි ඇමතිවරු ප්‍රතිදද කරගත්තේ නැහැ දාණ්ඩුවේ. ඇමතිවරු අදි සුභෝගී ජීවිතයක් ගත කරේ. එහෙනම් මොකද ආණ්ඩුව සෙට්ලා කරේ? දැන් තමයි අපිටත් තේරෙන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වල වාහන දෙනකොට ආණ්ඩුව දාලා එන්නේ හිතෙන්නේ නැතුව ඇති. පරිදිලා විපක්ෂයට ගියාම තමයි මතක් වුණේ අපි සැප වින්දට අපි සුභෝගී වාහන ගත්තට රටේ ජනතාවට වැඩක් කරගන්න බැරි වුණා කියලා. 2015යි 2020යි අතර අපි ගෙනාපු වාහනවල ගණන් ගත්තාම කෝටි 47.4ක් වියදම් වෙලා තියෙන්නේ අපේ වාහන. 2015 අතර මහින්ද රාජපක්ෂගේ ඒ රජය තිබිච්ච කාලෙදී ගෙනල්ලා තියෙන වාහනවල මිල බලපුවාම කෝටි 357ක්. එතකොට මේ අය කතා කරන්නේ මොනව ගැනද කියන එක අද විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දේවල් කරලා ඒ අය මේ දේවල් නොකරපු විදිහට ඉතාම සත්භාවයෙන් කිසිම වැරද්දක් නොකරපු ආකාරයට මේ වාර්තා ගෙනල්ලා ඉදිරිපත් කිරීම තුළ ආපස්සට ඒ අයට එක ඇඟිල්ලක් අපිට දික් කරනකොට ඇඟිලි හතරක් ඒ පැත්තට දික් වෙලා තියෙනවා කියන එක අමතක කරන්න. නව කොරෝනා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් සංඛ්‍යාව 908ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ නව පුද්ගල මරණ 97ක් චීනයේ හුබේ පළාතෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් වෛරසය පිළිබඳ සුවපැලීමට චීනයේ බීජිං නුවර වෙත ගොස් තිබෙනවා. ලොව පුරා මාරාන්තික ලෙස පැතිරියමින් පවතින කොරෝනා වෛරස හේතුවෙන් සිදු පුද්ගල මරණ සංඛ්‍යාව මේ වන විට 908 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දින පමණක් පුද්ගල මරණ 97ක් චීනයේ හුබේ පළාතෙන් වාර්තා වන්නේ වෛරසයේ මාරාන්තික තත්ත්වය ලෝකයට හෙළි කරමින්. වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග එක් දිනක වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව මෙයයි. ලෝකයේ රටවල් 28ක් පුරා පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය චීනයේ පුරා පුද්ගලයන් 40,171 දෙනෙකුට ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම චීනයේ පමණක් පුද්ගලයන් 187,518 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් වී ඇත්තේද වෛරසය ආසාදනය වූ බවට සැක කරමින්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක්ද වෛරසය පිළිබඳව සොයා බැලීම සඳහා චීනයේ බීජිං නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අදාළ වෛරසයට කඩිනමින් ප්‍රතිකාර සහ එන්නතක් සොයා ගැනීම සඳහා ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥ 400 දෙනෙකු පමණ ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයට එක් රැස්වීමට නියමිතයි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩනොම් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ රෝග විනිශ්චය එනතක් සොයා ගැනීම සහ කඩිනමින් ප්‍රතිකාර ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. එසේම කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා චීන මහබැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 43ක මුදලක් මුදා හැරීමටද තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. දැනට නිකුත් වී ඇති දත්ත වාර්තාවන් අනුව රෝගීන් 3,281 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. හොංකොං හි නිරෝධානයට ලක්කිරීම සඳහා නවතා තිබූ වර්ල්ඩ් ඩ්‍රීම් නෞකාවේ සිටි මගින් හා කාර්ය මණ්ඩලය ඇතුළු 3,600 පිරිසකට ඉන් පිටතට යෑමට අවසර හිමිව තිබෙනවා. එහි ගමන් කළ කිසිදු පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට පරීක්ෂණවලින් හෙළිවීමෙන් අනතුරුවයි. අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවස් කෝපරේට් නැමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දිනකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ විභාගය අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ යළි ආරම්භ කළා. එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින ජෝවෙල් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ සභාපති ඒ.ජේ. සෙල්වනායක මහතා සාක්ෂි ලබා දුන්නා. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සෙල්වනායක මහතා 2013 වසරේ විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවක චෝගම් සම්මන්ත්‍රණයට සහ තරුණ කටයුතු සඳහා රුපියල් මිලියන 50ක මුදලක් ලබා දෙන ලෙස නමල් රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කළා. ඒ අනුව තමා රුපියල් මිලියන 30ක චෙක් පතක් ගවස් කෝපරේට් නැමැති සමාගමට ගොස් දුන් බවද සාක්ෂිකරු සඳහන් කළා. එහිදී විත්තිකාර නමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු තමන් නමල් රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන් බවට ප්‍රකාශ කළද ඒ බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් තමන් සතුව නොමැති බව පිළිගත්තා. එමෙන්ම ඒ බව තහවුරු කිරීමට අදාළ ලිඛිත ලේඛන කිසිවක් නොමැති බවද සාක්ෂිකරු විවෘත අධිකරණයේ පිළිගත්තා. අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 12 වෙනිදාට කල් තැබුණා. ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,295ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දිනකට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා 882කින් යුත් සංශෝධිත අධිචෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳ නියෝගය ලබන 20 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහ අධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. ව්‍යාපාරික පුවත් විශේෂාංකය වෙතයි දැන් අවධානය. ජනතාවට සමීපතම බැංකුව වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ඉතිරි කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙයින් කෙට යමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අත්තනගල ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. මෙම සුවිශේෂී වැඩසටහන මුල් කර ගනිමින් නොමිලේ වෛද්‍ය සහනයක් සහ පැල සිටුවීමේ ව්‍යාපෘතියක්ද අත්තනගල රජමා විහාරස්ථානයේදී සිදු කෙරුණා. මේ අතර රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතනවල විශ්‍රාමික සේවකීන්ට ඉතිරි කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී පවත්වා
පවත්වනු ලැබුවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන නාමය මුල් කරගෙන ගේයින් ගෙට අපේ බැංකුව ගැන කතා කරමින් ගේයින් ගෙට ඉතිරි කිරීම ප්‍රවදින කිරීම වැඩසටහනක යෙදෙන්න අද පළමුවෙන්ම අපි ඒක ආරම්භ කරන්නේ අත්තනගල රජමහා විහාරයේ මුල් කරගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ශාඛා 14ක අපේ කාර්ය මණ්ඩලය 400කට ආසන පිරිසක් පැමිණලා ඉන්නවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යළි තමයි රාත්‍රී 9:35 සුබසම් පැව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.